පින්වත්නි අද අපේ ජනතාව බෞද්ධ ජනතාව ලොකු අවුලක වැටලා සිටින වකවානුවක් මේක එකපාරට අදට ආවේ නැහැ කාලාන්තරයක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක් තමයි අද ඇත්තෙම අපි ඉන්නේ ඉතාම භයානක අවස්ථාවකයි ඒ බය ඒ බියකරු බව කාටවත් නෙමෙයි ඒ බියකරු බව උදා වෙලා තින්නේ සම්බුද්ධ ශාසනයේද බොහෝ විට අපේ ඇත්තන් බුද්ධ ආගම මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද්ද Hindu ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි අවස්ථාවකට අද පැටලිලා සිටිනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ Hindu දර්ශනය මොකද්ද බුද්ධ දර්ශනය මොකද්ද බෞද්ධයන් Hinduන් වෙන්න පුළුවන් කමක් නැහැ බෞද්ධයන්ට බුදුහාමුදුරන්ගේ නිර්මල දහමක් තිබියදී. මේ දෙකක් එකට පටලවාගෙන ආගමක් අදහන සිරිතක් නැහැ විශේෂයෙන්ම බෞද්ධයෙකුට පුළුවන් කමක් නැහැ එහෙම කරන්නට ලෝකයේ තියෙන අන්‍ය හැම ආගමක්ම දේවාගමක් හැම දේවාගමක්ම ඉදිරිපත් කරන දර්ශනය තමයි ලෝකයේ දෙවියක් දෙවියෙක් විසින් මවන ලද්දක් බව Hindu ආගම කියන්නේ විශේෂයෙන්ම බ්‍රහ්ම ආගම ඒකටයි Hindu ආගම කියලා අපි ව්‍යවහාර කරන්නේ ඒ බ්‍රහ්ම ආගමේ සංකල්පය තමයි බ්‍රහ්මයා ලෝකය මැව්වා කියන එක. බ්‍රහ්මයා ලෝකය මැව්වා විතරක් නෙමෙයි බ්‍රහ්මයා මිනිස්සුත් මැව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය කවුරුන් විසින්වත් මවන ලද්දක් නෙමෙයි ලෝකය හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තයක්. මේ හේතු ප්‍රත්‍ය සංකල්පය තේරුම් ගන්නට ලෝකය කියන්නේ आध्यात्मिक बाहिर वशेन लोक देखक तीनों आध्यात्मिक लोके तमाय रूप वेदना संज्ञा संखार विज्ञान के न में लोके ये पंचस्कंद लोके ये पंचस्कंद लोके रूपे ता आयत आयतन तीनों ऐह कान नासे दिव शरीर ये मानसे बुधवार देशना करना ऐहत लोक्या කනත් ලෝකයක් දිවත් ලෝකයක් නාසයත් ලෝකයක් ශරීරයත් ලෝකයක් මනසත් ලෝකයක් ඇහැට අරමුණු වන රූපත් ලෝක ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මේ හැම දෙයක්ම ලෝක ඒ ලෝකයේ බාහිර ලෝකය එතකොට අපි බාහිර ලෝකය एस्कन्नासादी इंदुरंट गोदुरुवेन लोक्य वशेन हंदुन्ननवा एहि अपे एसट दकिन रूप तियेनवा ए वगेम अपे शरीरयक् रूपयक् मे हेम रूपयक्म हेतु प्रत्ययन् निसा गोडनैंगिला तियेन्ने मूलिक अवस्थावट गियाम हेतु हतरक् तियेनवा पठवी आपो तेजो वायो पठवी ए पठवी आपो तेजो वायो किन मे सतर महाभूत रूप ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා මේ හේතු හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා ඒක තමයි කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා කියලා යම් හේතු හතරක් නැවතීමක් නැතුව ඒකාකාරීවම ඒ කියන්නේ ඒකාකාරීව කියන්නේ එකට සිටින්නේ නෙමෙයි ඒ වෙනස් වීමේ ඒකාකාරීත්වය යම් හේතු හතරක් නොනවත්වාම ඕනෝන්ට උපකාර වෙනවා නම් ඒක ස්ථිර පැවැත්මක් තියනවාද මොකද හිතන්නේ ඒකාකාරී ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර ඕනෝන්ට හැම මොහොතෙම උපකාරී වෙමින් පවතිනවා ඕනෝන්ට උපකාරී වෙනවා නම් මේකේ නැවැත්මක් තියනවද නැහැ මේක නැවැත්මක් නැහැ ඒ ඇති වෙච්ච වෙලාව ඉඳලම වෙනස් වෙනවා එහෙනම් ඒ වෙනස් වෙමින් නැති වෙනවා එනිසාත් තමයි සංස්කාර ධර්මියෝ කියලා කියන්නේ हेतु प्रत्यानिसा हटगत देवल सेलु संस्कारेंगे स्वभावे किनो उपादो पञ्ञायति वयो पञ्ञायति तिथस्स अन्यतत्त्वं पञ्ञायति ඇතිවීම තියනවා නැතිවීම තියනවා ඇතිවෙච්ච ක්ෂණයක ඉඳන් නැතිවීම වෙනස් වෙමින් නැති වෙනවා ඊටාම ක්ෂණිකව සිද්ධ වෙනවා ක්ෂණ භංගුරයි කියනවා දැන් මේ රූප හැම දෙයක්ම
බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව කෙලවර වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන්ගෙන්. මේ මුළු ලෝක ධාතුවම විශ්වයම හටගෙන තියෙන සතර මහා භූත රූපයන්ගෙන්. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය කවුරුත් මවන ලද්දක් නෙමෙයි, ලෝකයේ සතර මහා භූත රූපයන්ගෙන් මේ ශක්ති හතරෙන් ගොඩනැංවිච්ච එකක්. මේ අනිත් ඔක්කොම ආගම් කියන ලෝකය දෙවියන් වහන්සේ කෙනෙක් දෙවියෙක් මැව්වා කියලා. ඒතොර එහෙමනම් දෙවිය දෙවියෙක් කියලා කියනවා නම් ඒකත් අදහන්නට පුද්ගල රූපයක් ගන්නවා නම් ඒකත් රූපයක් වෙන්නට ඕනේ. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුව එනකොට ඒ කිසිදු රූපයක් කවුරුත් විසින් මවන ලද්ද දේවල් නෙමෙයි, ඒ හැම රූපයක්ම හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දේවල් කියලා නැවත අවධාරණය කරනවා. තේරුම් ගන්නට ඒ කාරණය. එතකොට ඒ හැම දෙයක්ම බුදුහාමුදුරෝ දේශනා කළේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා නම් අනිත්‍යයි, අනිත්‍ය හැම දෙයක්ම දුකයි, මට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ, මේ අනිත්‍ය ස්වභාවයේ දුක් ස්වභාවයේ වෙනස් කළ හැකි කිසිවෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඔය මොකක් අනිත්‍ය වුණත් අපිට කමක් නැහැ. අපිට මොකක් අනිත්‍ය වුණොත්ද ප්‍රශ්නේ තියෙන්නේ, මම මගේ මට කියලා ග්‍රහණය කරපු යම් කිසි දෙයක් අනිත්‍ය වෙනවනම් අන්න ඒක තමයි අපිට දුක. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාවයි දුකට හේතුව කියලා. මට අයිති නැති දේවල් දැන් අපි හිතමු මේ ඇහැ රූපයක්. ඇහැ රූපයක් බව කවුරුත් දන්නවා. ඒ රූපය ඇති වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් නිසා. නොනවත්වාම වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොතෙන්ද යනකල්ද? විනාශය දක්වා. දැන් මගේ ඇහත් එහෙම වෙනස් වෙනවා. මේ ඇහැ ඇත්තටම මම කැමතිද මේ ඇහැ වෙනස් වෙමින් ගිහිලා විනාශ වෙනවට? කවුරුත් කැමතිද? කිසි කෙනෙක් කැමති නැහැ. නමුත් ඒක නවත්තන්න පුළුවන්ද? නවත්තන්නත් බෑ. එතකොට මේක වෙනස් වෙමින් ගිහිල්ලා විනාශ වෙන එක මට නවත්තන්න බැරි නම් මේ ඇහැ මගේ කියලා ගන්න එක සුදුසුද? නෑ, මේ ඇහැ මගේ කියලා ගන්න එක සුදුසු දෙයක් නෙමෙයි. හොඳයි, දැන් බලන්න අර පාරේ තොටේ ඉන්න ඇත්තන්ගෙත් ඇස් තියෙනව නේද? ඒ ඇස් වෙනස් වෙන්නේ නැද්ද? ඒ ඇස් නැති වෙන්නේ නැද්ද? ඒ ඇහක් නැති වෙච්චාම අපිට ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවද? නෑ. ඇයි අපිට ප්‍රශ්නයක් නැත්තේ ඒ ඇහ නැති වෙච්චාම? ඒවා මගේ නෙමෙයි ඒ ඇස්. නමුත් මේ ඇහ නැති වුණොත් මට ප්‍රශ්නයක්. දැන් මේ ඇහත් මගේ නෙමෙයි කියලා දැන් පිළිගත්තා නේද? මේ ඇහත් මගේ නෙමෙයි කියලා පිළිගත්තා. නමුත් මගේ නෙමෙයි වන මේ ඇහ නැති වෙනකොට මං කැමති නෑ. අරගොල්ලන්ගේ ඇහ අනිත් ඇත්තන්ගේ ඇස් වෙනස් වෙන එක මට ප්‍රශ්නයක් නෑ. මොකද්ද මේකට හේතුව? මේක මගේ නෙමෙයි. මගේ නෙමෙයි වගේ විතරක් නෙමෙයි, මම මේක තණ්හාවෙන් අරන් තියන, උපාදානය කළා තියන තෘෂ්ණාවෙන්. අර අනුන්ගේ ඇස් මං තෘෂ්ණාවෙන් උපාදානය කළා නෑ. ඒවත් සංස්කාර ධර්මයන් මගේ නෙමෙයි. ඒ වගේම මං තෘෂ්ණාවෙන් උපාදානය කළ නැති නිසා මට ඒව නැති වුණාට මට ප්‍රශ්නයක් නෑ. ඒ ඇත්තන්ට ඒව නැති වුණාට. මේක මම දන්නවා හොඳටම මගේ නෙමෙයි කියලා. ඒත් මම තෘෂ්ණාවෙන් මේක ග්‍රහණය කළා තියෙනවා. ඒ නිසා අර තෘෂ්ණාවෙන් මේක අල්ලගෙන ඉන්න හින්දා මගේ නෙමෙයි කියලා දැනගත්තත් මට මේක නැති වෙනවට දරන්න බෑ. දැන් එහෙනම් තේරුම් ගන්න, මගේ නෙමෙයි කියලා දැනීම එකක්, තෘෂ්ණාවෙන් අල්ලගත්තා කියන එක තව එකක්. බුදුහාඳුරුව මම මගේ කියලා දෙයක් නැහැ කිව්වා තමයි. පංච උපාදානස්කන්ධයක් මිසක් සත්වේක් පුද්ගලෙක් නැහැ කිව්වා තමයි. නමුත් තවම ඔය අපි කාටත් ඒක තියෙනවා. මොකද තෘෂ්ණාව නැතිකලේ නැති හින්දා අපි මම ආයෙනින් අරන් තියෙනවා. මේ නිකාම් බොරුවට වාද කරන්න එපා. බුදුහාමුදුරෝ නැහැ කියලා තියෙනවා, සත්වයෙක් නැහැ කියලා තියෙනවා, පුද්ගලයෙක් නැහැ කියලා තියෙනවා, මම මගේ කියලා එකක් නැහැ කියලා තියෙනවා. ඇත්තයි, නැහැ තමයි. නමුත් ඔය ඇත්තන්ට තියෙනවා. ඔය ඇත්ත රහත් වෙලා නැහැ. ඒ නිසා තෘෂ්ණාවෙන් අල්ලගෙන ඉන්නවා. ඒක නැති කරන්න මේ මම මගේ කියලා නැහැ කියලා දැනගත්තට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධයට මාර්ගයක් කියලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය තුළින් ගිහිලා ඒක අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්නේ නැතුව මේකේ වාද කරන්න ගියොත් මහ විනාශයක් වෙලා තමයි නවතින්නේ. එහෙනම් අම්මත් නැහැ, තාත්තත් නැහැ, කවුරක්වත් නැහැ. ඕන කෙනෙකුට ඕන දෙනෙක් මරාගෙන කාගෙන ජීවත් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මගේ කියලා දෙයක් නැහැ. තේරෙනවද බහනකත්වේ?
එහිඳා බුදුදහම වරදකෝණින් අල්ලගත්තොත් එහෙම සර්පේ කඳ මැද්දෙන් අල්ලගත්තා වගේ විනාශයක් සිද්ධ වෙන්නේ. බුදුදහම පරිස්සමෙන් ගන්න ඕනේ. නමුත් අමාරු දෙයක් නෙමෙයි. දැන් මේ මං කියපු මේ දේ තේරුන්නේ නැද්ද ඔයයන්ට? හොඳටම තේරුණා. මේ බුදුහාඳුර දේශනා කරපු ගැඹීර ධර්මය හොඳට අහගෙන හිටියොත් තේරෙනවා. තේරුම් ගැනීමම අවබෝධය නෙමෙයි බව දැනගන්න. ඒක අවබෝධ කරන්න භාවනාමය මාර්ගයක් තුලින් ගිහින් අවබෝධ කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන සංකල්පයක් ඉදිරිපත් කරනවා. ලෝකය වෙනස් වෙන නිසා, සංස්කාර පොදියක් නිසා ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ලෝකෙ හැම අනිත් ආගමක් මොකද කියන්නේ? නිට්ටයයි සුඛයි ආත්මයි. ක්‍රිස්තියානි ආගම කියන්නේ ලෝකයේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විසින් මවනු ලැබුවා නිට්ටයයි සුඛයි ආත්මයි. මුස්ලිම් ආගමත් අල්ලා දෙවියන් වහන්සේ විසින් මවනු ලැබුවා ලෝකයේ ඒ දර්ශනයත් ඒකයි නිට්ටයයි සුඛයි ආත්මයි. හින්දු ආගම කියන්නේ බ්‍රහ්මයා විසින් ලෝකයේ මවනු ලැබුවා නිට්ටයයි සුඛයි ආත්මයි. අනිත්‍යයි දුකයි ආත්මයි කියන එකම දර්ශනය තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනය තුළ අනිත් එකම ආගමකටවත් අවස්ථාවක් තියනවද? අවස්ථාවක් නැහැ. අපි ඒව කලවම් කරන්න යනවනම් අපි බුදුහාමුදුරන් සමච්චල් කරනවා නෙමෙයිද? අපි එකතු වෙලා අපි ඒව කලවම් කරන්න ලෑස්ති වෙනවනම් බුදුදහමට, ඒ කියන්නේ අපි බුදුහාමුදුරන්ට සමච්චල් කරනවා. ඒ කියන්නේ කමක් නැහැ බුදුහාමුදුරනේ, ඔබ වහන්සේ කිව්වට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපිට ටිකක් නිත්‍යයි සුඛයි ආත්මයි කියන එක ඕනේ කියලා කියන එක නේද අපි කියන්නේ? ඈ නේද? බලන්න අපි බුදුහාමුදුරන්ගේ දෙපැත්තෙන් ගෙනහලා Hindu ආගමට අයිති විෂ්ණු කතරගම ආදී ඒ පින්තූර තියෙනවා. මොකද්ද අපි කරේ? ඔය ඇත්තට පව් නැද්ද? බුදුහාඳුනට සමච්චල් කරන එක පාපයක් නෙමෙයිද? පාපයක්. තනිකර සමච්චලයක් මේක බුදුහාඳුනට කරපුවා. මොකද අපි හොඳටම දන්නවා Hindu ආගමේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පයේ දේවතාවෝ තමයි විෂ්ණු කතරගම කියලා කියන්නේ. කාටවත් කියන්න බෑ විෂ්ණු දෙවියෝ කියලා කියන්නේ බෞද්ධ දේවතාවෙක් කියලා. කාටවත් කියන්න බෑ කතරගම දෙවියෝ කියන්නේ බෞද්ධ දේවතාවෙක් කියලා. හොඳම දෙයක් පින්නත්නි, මේ පින්නතුන් හැම දිනෙකම දන්නවා ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරන් වහන්සේ කියනවා කියලා කතරගම දෙවියෝ දැක්කා කියලා. නේද? ඔන්න බලන්නට ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරම ලියපු, මට හිතන්නේ පොතේ නම භාවනා විභාවිනී කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන්නේ Hindu ආගමික භාවනා ක්‍රමයි බෞද්ධ භාවනා ක්‍රමයි පැති දෙක. මුලින්ම තියෙන Hindu භාවනා ක්‍රම. ඔය පොතේ විෂ්ණු කියන සංකල්පය යටතේ කොටසක් තියෙනවා. මහානායක හාමුදුරුවෝ කියනවා මෙහි විෂ්ණු කියන Hindu මනක්කල්පිත දේවතාවෙක්, වචනේම තියෙන මනක්කල්පිත දේවතාවෙකුට යාග හෝම පුද පූජා පවත්වමින් කාලය ගත කරන පිරිසක් පිළිබඳව හොයාගෙන බලන්න මේ පොත. තොර විෂ්ණු කියන සංකල්පය මනක්කල්පිතයි කියලා ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා නම් විෂ්ණුගේම විකාශනයක් තමයි කතරගම කියලා කියන්නේ. විෂ්ණු දෙවියෝ එක අවස්ථාවක දරුවන් 7 දෙනෙක් මැව්වා කියනවා. ඔතෙන්ට දිග කතාවක් මේ කිටි කළා කියන්නේ. ඔතෙන්ට උමයි ඊශ්වරයි දෙන්නාවා කියනවා. ආපහුම අර දරුවෝ ටික දැකලා උමාට ලොකු දරුසෙනියසක් ඇති වෙලා ආපු ගමම් බදාගත්තා කියනවා. අර ඔක්කොම එකට තියලා බදාගෙන මොකද අයියේ මෙච්චර දරු කන්දක් කියලායි බදාගත්තා කියලා කියන්නේ. එතකොට එක දරුවෙක් පුංචි දරුවා එළියට පැන්නලු. 6 දෙනා එක්කෙනෙක් වුණාලු. 6 දෙනා එක්කෙනෙක් වෙච්චහම 3-6කුයි අද්දොලසකුයි ඇති වුණාලු. පොඩ්ඩක් හිතලා බලන්න දැන් අර කොළු පැටව 6 දෙනෙක්. මේ කොළුපටව 6 දෙනාට 3 ඔළුයි අතුයි විතරද තිබුණේ? අනිත් අංග ප්‍රත්‍යංග වලට මොකද උනේ? ඒවත් ඔළුයි අතුයි පිහිටි ආකාරයෙන් පිහිටියා නම් එහෙම මොන තත්වයක් වෙයිද? දැන් බලන්න සංකල්ප ඇති කරන්නට ගිහිල්ලා
මොකද්ද මේ කළා තියෙන්නේ කියලා. එතකොට දැන් පැහැදිලි දෙයක් තමයි විෂ්ණු කතරගම කියන්නේ Hindu සංකල්ප කියලා. මේ Hindu සංකල්ප තුල තියෙන නিত্য සුඛ ආත්ම දර්ශනය අපි පිළිගත්තා නේද? වර්තමානයේ අපි පිළි අරන් නෙමෙයිද තියෙන්නේ? පිළි අරගෙන. එතකොට අපි බෞද්ධයෝද? අපි දැන් කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි සංකල්පයට සාදු කියමින් නිත්‍යයි සුඛයි ආත්මයි කියන සංකල්පයට පූජෝපහාර පවත්ව පවත් යන එක නෙමෙයිද කරන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒත් සමහර දෙනා උත්සාහ ගන්නවා. පින්වත්නි, සමහර ඇත්තන්ට මේ මම කියන දේ රිදෙන්නට පුළුවන් ටිකක්. මේ වෙලාවේ රිද්ද ගන්න වෙලාවක් නෙමෙයි. ඔය කවුරු උනත් පුටිකක් රිදුනත් ඇස්සරල බලන්න සාසනය වෙනුවේ. අපිට ලොකුම වස්තුව බුද්ධ ශාසනය. මේ යන ගමන තුලින් බුද්ධ ශාසනය වෙනසෙන බව හොඳටම පැහැදිලිද? ඒක නිසා සමහරක් වෙලාවට සමහර දෙනා විරුද්ධව නැගී සිටින්නට පුළුවන්. ඒ ඒ ඇත්තන්ගේ පෞද්ගලික ලාභ සත්කාර නැති වෙන නිසා මිසක් බුද්ධ ශාසනයට වෙන පාඩුව ගැන හිතලා බුද්ධ ශාසනයට ලාභයක් වෙන නිසා අලාභයක් වෙන නිසා නෙමෙයි. බුද්ධ ශාසනයට විනාශයක් වෙද්දී පෞද්ගලික ලාභ සත්කාර ගැන හිතනවා නම් ඒක මහා පාපයක්. ඒ කාරණය ඇත්තයි. කලක් තිස්සේ කරගෙන ආවා. අද අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළට දාලා බලන්න. පින්වත්නි, බුදුහාමුදුරුවෝ හොඳටම පැහැදිලි දේශනා කළා තියෙනවා. මා පරම්පරාය මා පිටක සම්පදානේන. ඔය පරම්පරා ගණනක් තිස්සේ ආවයි කියලා වුණත්, පොත්පත්වල ආවයි කියලා වුණත් ඒක එහෙමමයි කියලා අපත් අද තීරණය කළ යුතු නැහැ. බුදුහාඳුරෝ දේශනා කරනවා, තීරණය කරන්න. යදා තුම්හෙ කාලාමා අත්තනාව ජානෙයාත කාලාමේනි, ඔබලාම තීරණය කරගන්නට. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා කුසලා. කුසල් අකුසල් කියන්නේ මොකද්ද කියලා තීරණය කරගන්න. තීරණය කරගෙන අකුසලයේ අතහරින්න, කුසලයේ වඩන්න. අද අපිට වෙලා තියෙන්නේ අපි කුසල් අකුසල් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන නම් බුදුහාමුදුරන්ගේ ධර්ම විනය දෙකට දාලා බලන්න මොකද්ද කියලා. තර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ, වාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුහාමුදුරුවෝ හොඳට කුසල් අකුසල් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවම මහාපදේශ සූත්‍රවල දේශනා කළා තියෙනවා. ධර්ම විනය දෙකට දාලා බලන්න, ඊට ගැළපෙනවා නම් මගේ කියලා බාරගන්න, නැත්නම් පැත්තකට දාන්න. පින්වත්නි, කර්ම රැස් කරනවා අපි. අපි කර්ම රැස් කරනවා. මොනවාද කර්ම කියලා කිව්වේ? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කිව්වා. චේතනා තමයි කර්මය කියලා කියන්නේ. දැන් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කියපු බුදුහාමුදුරුවෝ කර්මය කියන එකට හේතු පෙන්නවා. ලෝභෝ නිදානං කම්මානං සමුදයාය, දෝසෝ නිදානං කම්මානං සමුදයාය, මෝහෝ නිදානං කම්මානං සමුදයාය. ලෝභ, ද්වේෂ, මෝහ නිදාන තුනක් වශයෙන්, හේතු තුනක් වශයෙන් පෙන්නවා කර්ම හට ගන්නට. එතකොට මේ කර්ම හට ගැනීම මොකක් නිසාද සිද්ධ වෙන්නේ? තෘෂ්ණාව හේතු කොටගෙන. අපි තුන ලෝභයේ හේතුවක් කියලා කිව්වා. මේ වටාපත ඔන්න තේරුම් ගන්න. ලෝභය කියන්නේ මොකද්ද කියලා. සමහර කෙනා ලෝභය කියන්නේ තණ්හාව කියලා නෑ. මේ වටාපතට මං හරි ආසයි. මොකද මේක අලුත් වටාපතක්. මේක කවුරු හරි මගෙන් ඉල්ලනවා. මං කැමතිද මේක දෙන්න? නෑ. ඇයි? මේකට මම ආසයි. මේක මට නැති වෙනවා. නැති වෙච්චහම කවුරු හරි ගන්නවා, හොරෙන් ගන්නවා මේක. එතකොට මට ඇති වෙන්නේ මොකද්ද? තරහක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. ඒකට කියනවා ද්වේෂ නිසා. ඇයි තරහ ඇති වුනේ මට? ආසාව. මේකට තියෙන ආසාව නිසා. දැන් ලෝභය ඇති වුනේ, ද්වේෂය ඇති වුනත් මොකක් නිසාද? ආශාව නිසා. ආසාවයි මම මේක මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. මම මේක සංස්කාර පොදියක් කියන එක දැනගෙන හිටියේ නෑ. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත වෙනස් වෙන වෙනසල යන දෙයක් කියන එක මම මේක තේරුම්ගෙන හිටියේ නෑ. ඒ නිසායි මට මේකට ආසාව ඇති වුනේ. ඒක දැනගෙන හිටියා නම් මේක කවුරු හරි ඉල්ලපුවම මට දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ලෝභය මොකක් නිසාද? ආශාව නිසා. ද්වේෂය මොකක් නිසාද? ආශාව නිසා. මෝහය නිසා තමයි. මෝහය මුල්කට ගත්ත තෘෂ්ණාවයි මේකට හේතුව. දැන් ඒක තමයි කිව්වේ කර්ම රැස් කරන්න ලෝභ, ද්වේෂ, මෝහ හේතුවක්.
කර්ම රැස් කරන්නට ලෝභ දේශ මොහ හේතුයි ඒ කර්මයේ හේතුව තෘෂ්ණාවයි කර්මයේ හේතුව තෘෂ්ණාවයි ඒකයි තෘෂ්ණාව නැති කළා නම් කර්මයේ ක්ෂය කළා ඒ කියන්නේ කර්මයේ ක්ෂය කරා නම් ලෝභ දේශ මොහ නැහැ නමුත් තව කර්ම කොටසක් තියෙනවා ඒ මොනවද අලෝභ අද්වේෂ මොහ චේතනාව වලින් කරන කර්ම තෘෂ්ණාව හේතුවෙන් කර්ම කොටසක් කරනවා අකුසල කර්ම ලෝභ දේශ මොහ තෘෂ්ණාව තව කර්ම කොටසක් කියනවා මොකද කර්මයට හේතුව තෘෂ්ණාවමයි ඒතර තව කර්ම කොටසක් කරනවා අලෝභ අද්වේෂ අමෝහ චේතනාව වලින් ඒකට කියනවා කුසල කර්ම කියලා දැන් බුදුහාමුදුරුව දේශනා කරනවා පංචකාම තෘෂ්ණාව කුසල්ද අකුසල්ද පංචකාම තෘෂ්ණාව අකුසලයක් අපි හැම විටම ඔය දේව සංකල්පය තුළ මොනවද ප්‍රාර්ථනා කරන්නේ පංචකාම තෘෂ්ණාවයි බුදුහාමුදුරෝ ඒ පංචකාමයන් ප්‍රාර්ථනා කරන්න යදින්න කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබට තෘෂ්ණාව තියෙනවා ඒ තෘෂ්ණාව තියෙන තෘෂ්ණාව පාවිච්චි කළා තෘෂ්ණාව වැඩි නොවන විදිහට කටයුතු කරමින් තෘෂ්ණාව අඩු වෙන විදිහට සැප විඳින්නට තෘෂ්ණාව අඩු වෙන විදිහට සැප විඳින්න තමයි පංචශීල ප්‍රතිපදාව දේශනා කළේ ගිහියාට ගිහි ජීවිතේ තියෙන තෘෂ්ණාවෙන් ප්‍රයෝජන ගැනීමක් නම් තෘෂ්ණාව අඩු කරගන්න තමයි කිව්වේ පොහොය පෙහෙවස් සමාදන් වෙමින් කාමයන් අතහැරීමත් පුරුදු කරන්න කියලා වෙනත් බොහොම ලස්සන දර්ශනයක් තියෙනවා දැන් අපි දේව සංකල්ප තුන මොනවද කරගන්නේ ගිහිල්ලා මොනවද කරගන්නේ අපේ ආශාවන් වර්ධනය කර ගැනීම අපට අකුසල් මේ බෞද්ධයන්ටවත් කිසිම කෙනෙකුටවත් අහිත පිණිසවත් අනර්ථය පිණිසවත් නෙමෙයි කියන්නේ මේවා වැරදි කියලා මේ වැරදි කියලා කියන්නේ ඔයත්තන්ට පව් සිද්ධ වෙන නිසා ඔයත්තන්ගේ අපායට නොවන කාරණේ වෙනම කාරණයක් මේ සංසාරයේ දිග්ගසගෙන Taman දිගින් දිගටම සංසාර දුකට වැටෙනව ඒ අතර අපායගාමී නොවේ කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ ඒ නිසායි අපි සිහිනුවණින් කටයුතු කළ යුත්තේ කවුරුන් කෙසේ කිව්වත් දැන් අපිට පේනවා සමහර දෙනා වාද කරනවා තර්ක කරනවා ඇයි එහෙනම් මේවා ඔය නුවර දළදා මාලිගාවට දළදා මාලිගාවේ පෙරහැරටත් මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා ගොක් වාද කරනවා මොකද දළදා මාලිගාව දළදා පෙරහැර බෞද්ධයන්ගේ මුදුන් මාකඩක් ඉතින් මේකේ මේ දේවාල පෙරහැර කියලා ඒවා මේවා පවතිනවා මේවා අනවශ්‍ය නම් මේවා එපා නම් මේවා අර්ථයක් නැත්නම් ඇයි මේවා එකතු වෙන්නේ කියන එක තර්ක කරනවා ප්‍රශ්න කරනවා පින්වත්නි පස්වෙනි සියවසේදී ලංකාවට පැමිණි පාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තාවේ කියනවා එදා ඇහින් දැක්ක කියලා අනුරාධපුරයේ දළදා පෙරහැර ඒ දළදා පෙරහැර පැවැත්විච්ච ආකාරය කියනවා 550 ජාතකය ජීවමාන විදියට චිත්‍රයට නංවලයි ඒ පෙරහැර පැවැත්වුවේ කියලා. එතකොට මේවා තිබුණේ නැහැ. මේ මහනුවර යුගයේදී දළදා මාලිකාවට ඔය ආකල්ප යොමු වුණේ මහනුවර යුගයේ රජකම් කළ නායක්කාර වංශික රජවරුන්ගේ විසෝවරුන්ට උමනාවට බලන්න මේ ස්ථානයේ ගොඩනැගුණේ කොහොමද නායක්කාර වංශික රජුරුවන්ගේ බිසවකගේ අවශ්‍යතාවයටයි මේ ස්ථානයේ ගොඩනැගුණේ නමුත් එදා බෞද්ධයෝ ඒවට ඉඩ දුන්නේ නැහැ ඒ රජතුමා රාජසිංහ රජතුමා බෞද්ධයාගේ දියුණුවට කටයුතු කරා බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් කරලා තියෙනවා නමුත් පේනවා ඇතුළතින් කොහම වුණත් Hindu භක්තිකයෙක් බව මොකද කිසිම බිසවක් නැහැ ලංකාවේ රජෙක් වුණාට ලංකාවේ බිසවක් නැහැ ඔක්කොම බිසවරු කොහෙන්ද ඉන්දියාවෙන් ඇයි ඔච්චර ලංකාවට හිතවත් නම් ලංකාවේ බෞද්ධයන්ට හිතවත් නම් ඇයි ලංකාවේ කාන්තාවක් සරණ පාවගත්තේ නැත්තේ ඉන්දියාවෙන්ම ගෙන්නුවේ ඇයි කොහොම වුණත් ජාතික හැඟීමක් ආගමික හැඟීමක් තියෙනවා යාට අපිට නැති වුණාට ඒ ඇත්තන්ට තියෙනවා අපේ නැතිකමේ දුර්වලකම අපි පිළිගන්නට ඕනේ ඒ ඇත්තන්ට උවමනාවනේ මොකද්ද කොහොම හරි නායක්කාර වංශික පිරිසිදු රාජ පරම්පරාව ලංකාවේ ගොඩනගන්නට
එනිසා තමයි ඉන්දියාවෙන්ම එහෙම්මම විසවරු ගෙන්නලා ඒක තහවුරු කරන්න උත්සාහ ගත්තේ. ඒ වගේම බෞද්ධ ආගම තුලට ඇවිල්ලා Hindu සංකල්පය බුදු දහම තුල ගොඩනගන්නට හේතු උනේ අන්නේ ක්‍රියාදාමයයි. අපි දන්නවා හොඳටම එදා රජවරුන්ගේ විසවරුන්ට විහාරස්ථානෙට යන්නට විහාරය තුල කෝවිල් ගොඩනැගුවා කියලා. ඒ කෝවිල් ගොඩනැගීම ඒ සංකල්පය දිගින් දිගටම විහාරස්ථාන තුල ඇති වුණා. එහෙම ඇති වුණා කියලා ඒක බුද්ධ ආගමට එකඟයි කියලා බාර ගන්න හේතුවක් නැහැ කාටවත්. පැහැදිලි නේද? රජුරන්ගේ උමනාවට පන්සලේ කෝවිල හැදුවයි කියලා මොකද රජුරන්ට විරුද්ධව යන්නත් බෑ. ඈ එතකොට රජුරන්ගේ අර බෞද්ධ හැඟීම භක්තිය එකක් නැති වෙලා යන්න පුළුවන්. ඉවසීමෙන් හාමුදුරුවෝ වැඩ කළා වෙන්න පුළුවන්. එදා හාමුදුරුවෝ අනුමත නොකළා වෙන්නටත් පුළුවන් මේක. නමුත් රජ්ජුරුව නිසා පැත්තකින් හදන්න ඉඩ ඇරියා. ඒක නිසා බෞද්ධයන්ට පිළිගන්න බෑ ඒක හරි කියලා. පන්සලේ තිබුණ පමණින්ම. මොකද ඒක නිසා නෙමෙයි මේක හරිද වැරදිද කියලා තීරණය කරන්නේ දර්ශන දෙස බලලයි. ආගම්වල දර්ශන මොකද්ද කියලා බලලා. මේක තීරණය කරන්න ඕනේ. එතකොට ආගම්වල දර්ශනය බුදුදහමටත් බුදුදහමයි ඒ දහමයි අහසයි පොළොවයි වගේ දුරස්ත නම් බෞද්ධයෙකුට බෑ. ඔකට එකඟ වෙන්නට. නමුත් දැන් අද අපි මොකද කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ පැත්තකට දාලා අපි දෙවියන් සරණ යනවා වැනි සරණ යාමක් නෙමෙයිද අද අපි කරන්නේ? බලන්නට ඒක නෙමෙයිද අපි කරන්නේ? දැන් සමහර තැනට දාලා තිබුණා එක තැනක එක්තරා දෙවඟනකගේ නමක් කියලා ඒ දෙවඟන සරණයි කියලා දාලා තිබුණා. ඔබට සැප සම්පත් අවශ්‍ය නැහැ. ඔන්න බුදුදහමට ගිය කලදසාව. බලන්නට මේ සංකල්පය අපේ බෞද්ධයන්ට සිහිනුවණින් විමසලා විශේෂයෙන්ම ඔයයන් බෞද්ධ නම් බුදුදහම නගා සිටවන්නටයි දැන් උත්සාහ ගන්න ඕනේ. මේක භයානකත්වයෙන් මම පෙන්නන්නම්. ඔයයන්ට තේරෙනවා ඇති දැන් සමහර පන්සල්වල කපු මහත්තුරු කවුද? ස්වාමීන් වහන්සේලා කපු මහත්තුරු. ක්‍රමක්‍රමයෙන් අනාගතයට මොකද වෙන්නේ? දැන් සමහර හාමුදුරුවෝ කියන දෙයක් තියෙනවා මේ එක්කලා. දේවාලයක් නැත්තම් කොහොමද පන්සල් ගෙනියන්නේ කියලා. පින්වත්නි, එහෙමනම් මොකද සංකල්පය? දේවාලෙ නැතුව පන්සල ගෙනියන්න බැරි නම් බුදුදහමට මොකද වෙලා තියෙන්නේ? අද බුදුදහම නැති වෙලා නැද්ද එහෙනම්? භික්ෂූන් වහන්සේලාම නායක හාමුදුරුවෝම කියනවා නම් දේවාලයක් නැතුව පන්සල ගෙනියන්න බෑ කියලා. එහෙනම් බුද්ධාගම අද ඉවරයි. බුද්ධාගම නැහැ. ඔයත්තන්ට ඒකද කරන්න අවශ්‍ය? අපි හදන්නට ඕනේ දේවාලේ නැතුව බුද්ධාගම ගෙනියන්න තියෙන පසුබිම හදන්නට ඕනේ. ඒක කරන්නට තණ්හා වර්ධනය කළ බෑ. ඒක කරන්නට හොඳ බෞද්ධයන් වෙන්නට ඕනේ. හොඳ බෞද්ධයෙක් වුණොත් අපි පන්සල් ටික එකතු වෙලා පන්සලේ හාමුදුරුවෝ ඉදිරියට ඇවිල්ලා ඒත්තන් ප්‍රතිපත්තියක පිහිටලා දායකයන් සීලාදී ගුණධර්ම පුරන්නට මඟ සලස්සනවා නම් දායකයෝ ශ්‍රද්ධා සීල සුත ඡාග පඤ්ඤා කියන පංච ධර්මයන්ගෙන් දියුණු වෙනවා නම් එහෙනම් පන්සල් වලට කාගෙක දෙයියන්ගේ පිහිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපේ හාමුදුරුවෝ කෙලින්ම කියන්නේ ඔක්කොම නෙමේ සමහර හාමුදුරුවෝ කෙලින්ම කියන්නේ බුදු හාමුදුරන්ටත් දෙයියන්ගේ පිහිටයි කියන කතාව නෙමේද? ඒක නෙමේද කියන්නේ? පින්වත්නි ඒක වෙන්න බෑ. මොකද බුදු හාමුදුරුවෝයි දෙයියන්ට පිහිට උනේ. නිසා තේරුම් ගන්නට අපේ සංකල්පයේ බුදුදහමේ තියෙනවා බෞද්ධ සංකල්පය. අපේ දේව සංකල්පයට එනකොට කියනවා යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. කවුද මේ කියන්නේ? සක්‍රදේවේන්ද්‍රයෝ. යම් ගෘහස්තෙක් පුඤ්ඤකරා පින් කරයිද සීලවන්තෝ උපාසකා උපාසකෙක් වශයෙන් පංචශීලයේ ආරක්ෂා කරයිද දැහැමින් අඹදරු පෝෂණෙහි යෙදෙයිද තේ නමස්සාමි මාතලි. මාතලි මම මේ ඒ අතන්ට නමස්කාර කරනවා කියලා. එතකොට සක්‍රදේවේන්ද්‍රයෝ ඒ දෙවියන්ට නමස්කාර කරනවා. සක්‍රදේවේන්ද්‍රයෝ සක්‍රදේවේන්ද්‍රයෝ පන්සිල් රකින උපාසකයාට නමස්කාර කරනවා. සක්‍රදේවේන්ද්‍රයෝ පන්සිල් රකින උපාසකයාට නමස්කාර කරන්නේ ඇයි?
සක්‍ර දේවේන්ද්‍රයන්ගේ සක්‍ර සම්පත්තියට වැඩිය පන්සිල් රකින්න මේ උපාසකයාගේ ඒ සීල තේජස ශ්‍රේෂ්ඨයි. ඒ නිසායි සක්‍ර දේවේන්ද්‍රව නමස්කාර කරන්නේ. පින්වත්නි, සක්‍ර දේවේන්ද්‍රයොත් පන්සිල් රකින්න ඇත්තන්ට නමස්කාර කරනවා නම් මේ උපාසකයෝ ගිහිල්ලා එතනින් පහළ ඉන්න අනිත් දෙවි දේවතාවන්ට නමස්කාර කරන්න යනවා නම් මේ බෞද්ධයන්ට මොකක් හරි අප්සෙට් එකක් ගහලා නැද්ද? බලන්න පොඩ්ඩක් කල්පනා කළා. සතරවරම් දේවතාවෝ කියනවා ඔය ඇත්තන් අම්මා තාත්තට උපස්ථාන කරනවා නම් පන්සිල් රකින්නවා නම් පෙහෙවස් සමාදන් වෙනවා නම් සංයුතනිකායේ කියනවා ඒ ඇත්තන් ලෝකයේ සිසාරා යන අය අර කුසල් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ට ආශිර්වාද කරන්නට. පින්වත්නි, ඇත්තටම අපි බෞද්ධයෝ නම් අපේ පන්සල්වල තියෙන්න ඕනේ හදනවා නම් දේවාල හදන්නට ඕනේ විෂ්ණු කතරගම දේවාල නෙමෙයි, අපි හදන්නට ඕනේ නම් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දේවාල ඉස්සෙල්ලා හදන්නට ඕනේ. අපි හදන්නට ඕනේ එහෙනම් සතරවරම් දෙවිවරුන්ගේ දේවාල. කෝ ඒව පන්සලේ? මොකද බෞද්ධ සාහිත්‍යයේ මුලින්දම්ම සක්‍ර සංකල්පය හොඳට පැහැදිලිව එනවා, විග්‍රහ කළ එනවා, නොදන්න කෙනෙක් නැහැ. සතරවරම් දෙවිවරු ඔය සතර මහා දෙවිවරු නෙමෙයි, ආ දැන් සතරවරම් දෙවිවරු හැටියටත් බාර අරන් තියෙන්නේ අර Hindu සංකල්පයේ දේවතාවු ටික. මේ එන්නේ ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන මේ දේවතාවු හතර දෙනා. මේ සතරවරම් දෙවිවරු එදා ඉඳන්ම බොහොම පැහැදිලි බුද්ධ ශාසනයට සම්බන්ධයි කියලා. මොකද පාරායන සූත්‍ර දේශනාවේ තියෙනවා වෙස්සවන කියන වෛශ්‍රවණ කියන දිව්‍ය පුත්‍රයා උතුරු දිග්භාගයේ ඉඳන් දකුණු දිගට යනකොට එක්තරා කාන්තාවක් බේලුව කණ්ඩකී නන්දමාතා කියන මේ කාන්තාව උපාසිකාවක් ප්‍රධාන අග්‍රගණ්‍ය උපාසිකාවක් බුදුහාඳුරන්ගේ මහා රාත්‍රී එළි වෙනකල් පාරායන දේශනාව මිහිරි හඬින් ගායනා කළා කියලා. උඩ ඉඳගෙන අහගෙන හිටිය ඒ යන ගමන නවත්තලා උඩ ඉඳගෙන අහගෙන හිටියලු දේශනාව. අහගෙනදලා මහා හයියෙන් සාදුකාර දුන්නලු. අර දේව අර නන්දමාතා කියනවා එහෙනම් කවුද කියලා අහන මම වෙස්සවන්න කියනවා. කියනවා පුදුමයි වෙස්සවන්නගේ හඬ මට ඇහිච්චලා අහන්න ලැබිච්චේ කියලා. පුදුම වෙන දෙයක් නැහැ. මම කාලෙකින් මේ වගේ මිහිරි හඬකින් මේ පාරායනේ ඇහුවේ අදයි කියනවා. එතකොට සාදු කියලා අනුමෝදන් වෙච්චාම කියනවා මේ කුසලය ඔබට වේවා කියලා. ඊට පස්සේ සිද්ධියක් කියනවා, තව දිග කතාවක් තියෙනවා ඒක. ඉතින් ඒක මෙතෙන්ට අවශ්‍යතාවයක් නැහැ. වෙස්සවන ඒ වගේ කෙනෙක්, පාරායනෙට සාදුකාර කියපු කෙනෙක්, සතරවරම් දෙවියන්ගේ කෙනෙක්. එහෙනම් සතරවරම් දෙවියන්ගේ දේවාල තියෙන්නට ඕනේ මෙහි. ඇයි නැත්තේ? බුදුදහමට ඒව අවශ්‍ය දේවල් නෙමෙයි. එදා ඉඳන්ම අපේ බෞද්ධයෝ දන්නවා ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද දෙවියන්ට ඒ දේවතාවෝ තෙරුවන් සරණ ගිහිල්ලා නිර්වාණය අරමුණු කළා ඉන්න ඇත්තන්. ඒ ඇත්තන්ට අවශ්‍ය වෙන්නේ මොකක්වත් නෙමෙයි, අපි නිවන් අරමුණු කළා කියන කරන කුසල් අනුමෝදන් වෙන්න. ඒ කුසල් අනුමෝදන් වෙලා ඒ දේවතාවෝ ඒ කුසල් අනුමෝදන් කරපු ඇත්තන්ට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය ඔබට බොහොම හිතසුව පිණසයි. මොකද මේක මහා පුදුම ශක්තියක් තියෙන දෙයක්. අපි තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න ඇත්තන්න දැනගන්නට අපි සෑම දිනාගෙම ශරීරයේ වටා එක්තරා රශ්මි ධාරාවක් බලපවත්වනවා. මේ රශ්මි ධාරාව මේ ශරීරයේ තියෙන උෂ්ණත්වයයි. ඇඟේ ලේ ප්‍රසන්න වෙන්න ප්‍රසන්න වෙන්න මේ රශ්මි ධාරාව බලවත් වෙනවා. මේක බොහොම විද්‍යාත්මක දෙයක්. බෞද්ධයෙකුට වේවා අබෞද්ධයෙකුට වේවා ඒක හිමව තමයි තමන් කරනවා නම්. එතකොට ඒ රශ්මි ධාරාව ප්‍රසන්න වෙනකොට ඒ තැනැත්තා අනුන්ටත් ප්‍රසන්න වෙනවා. එයා වටේ ඒ බලපවත්වන්නා වූ රශ්මි ධාරාව දෙවියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය කරනවා. දෙවියන් කුසල් අනුමෝදන් වෙනකොට දෙවියන්ගේ සිත් සතන් තුල අලෝභ, අද්වේෂ, අමෝහ චේතනා සහගත සිතිවිලි පහළ වෙන්නේ. ඒ අලෝභ, අද්වේෂ, අමෝහ චේතනා සහගත සිතිවිලි පහළ වෙද්දී දෙවියන්ගේ සිත් සතන් බොහොම ප්‍රසන්නයි. ප්‍රසන්න සිතින් දේවතාවෝ ආශිර්වාද කරනවා. ආශිර්වාද කරද්දී අර පුද්ගලයා වටා තියෙන ඒ ශක්තියෙන් අර දෙවියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය කරනවා. එතකොට දෙවියන්ගේ ආශිර්වාදාත්මක වූ ආකර්ෂණයක් මෙයාට බලපානවා. ඒක නිසා කියන්නේ මෛත්‍රී කරන කෙනාට, ඒ කියන්නේ පන්සිල් රකින්න කෙනා, මෛත්‍රී කරන කෙනාට මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. මිනිස්සුත් ප්‍රිය කරනවා අමනුස්සයෝත් ප්‍රිය කරනවා. දේවතා රක්ඛන්ති දෙවියෝ
ඒයතන්ව ආරක්ෂා කරනවා කිව්වා දැනගන්න පින්වත්නි දෙවියෝ ආරක්ෂා කරනවායි කියලා කිව්වේ අමනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ට වෙන ආපදා තියෙනවා නම් ඒවයින් දෙවියන්ට මනුෂ්‍යයන්ව ආරක්ෂා කරගන්න පුළුවන් රතන සූත්‍රයේහි දිවාච රත්තෝච හරන්තියේ බලින් කියලා ඉන්නේ ඒ කාරණේයි බලන්න බුදුහාමුදුරන් ආරක්ෂා කරන්න පුළුවන් උනාද දෙවියන්ට මුගලන් හාමුදුරන්ව ආරක්ෂා කරන්න පුළුවන් උනාද දෙවියන්ට ඇටකටු පොඩි වෙනකල් හොරුන් ගුටි දුන්න නේද මිනිස්සෙක් මිනිස්සෙකුට කරන දෙයක් දෙවියන්ට පුළුවන් කමක් නැහැ නවත්තන්නට දේවදත්ත ගල්පෙල්ලුවා බුදුහාමුදුරන්ට මොන දෙවියන්ටද පුළුවන් කම තිබුණේ අඩු ගානේ දේවතාවයකට ඇවිල්ලා කියන්න තිබුණානේ අනේ ස්වාමීනි ඔතනින් පොඩ්ඩක් අයින් වෙන්න අන්න මස්සිනා ඉන්නවා උඩ ගලප්පෙල්ලන්න බලාගෙන කියලා හිට කෝ ආවා නෑ පිනත් නේ ඒක දෙවියන්ගේ වැරද්දක් නෙමෙයි දෙවියන්ගේ අඩුවක් නෙමෙයි කරන්න බැරි නම් කරන්න බෑ නමුත් අර සාමාන්‍යයෙන් අමනුෂ්‍ය දෙවියෝ ඇවිල්ලා අමනුෂ්‍ය කොට්ටාසය පහත් පෙළේ අමනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ට පීඩා පෙන්නනා නම් අර දෙවියන් එක්ක පුණ්‍යානුමෝදනා තුලින් සම්බන්ධ වෙලා ඉන්න ඒ ඇත්තන්ව ආරක්ෂා කරන්නට දෙවියන්ට පුළුවන් අපේ හුඟක් හාමුදුරුවෝ වරද්දගෙන ඉන්නවා ආටානාටි සූත්‍රයට ගිහිල්ලා බලන්න ඕක නෙමෙයිද දෙවියන්ගේ ආරක්ෂාව කියලා අන්න ආටානාටි සූත්‍රය හොඳට පැහැදිලිව ඔය දේ විග්‍රහ කරනවා බුදුහාමුදුරුවෝ ලක්දිවට වැඩම කරලා සමාපත්තිය සුවෙන් හිටලා පිරිසිදු කරපු භූමියේ තමයි කිරිවෙහෙර පිහිටලා තියෙන්නේ ඊගාවට ශ්‍රීමා බෝධියෙන් අසිරිමත් ලෙස පැන නැගිච්ච මුල් අංකුර අටෙන් එක අංකුරයක් තමයි එහි තියෙන්නේ එදා ක්ෂත්‍රියයන් වාසය කරපු භූමිය ඒකයි කත්තිය ගාම උනේ කත්තිය ගාම කියන එක තමයි කතරගම වශයෙන් දිනිලා ඇවිල්ලා තියෙන්නේ එතකොට බෞද්ධයන් කතරගම යන්න හිතනකොට බෞද්ධයන්ගේ මනසට එන්නේ බුදුහාමුදුරුවෝ වැඩි බිමයි කියන එක ඒ තියෙන පියවරක් පියවරක් පාසා ඔය ඇත්තන්ට කුසල කතරගමට තියෙන ඒ පැත්තට එයා කල්පයෙන් තියෙන කතරගම දෙයියෝ කියන ස්වරූපයකින් තියෙන පියවරක් පියවරක් පාසා ඔය ඇත්තන්ට අකුසල මොකද තියා ඇයි තෘෂ්ණා මූලිකවයි ඔය ඇත්ත තියන්නේ කොහොමද වෙනස බලන්නට බුදුදහම වැළලීලා නැද්ද කියලා ඒකයි කියන්නේ මේ බුදුදහම නගා සිටවන්න දැන් කටයුතු කරන්න ඕනේ කියලා අපි ඔක්කොම බෞද්ධයන් අත්වල බැඳගෙන මිත්‍යා දෘෂ්ටි අයින් කරලා දැන් තේරුම් කළා දෙන්නේ ඒකයි මේක කල්පනාවට ගන්න හොඳ සිංහල බෞද්ධයන් වශයෙන් ලෝකයාට හිතසුව පිණිස මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්ට අදිෂ්ඨාන කරගෙන හොඳ බෞද්ධයන් වෙන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං වෙන සරණක් ඔයත්න්ට නැහැ ධම්ම සංඝ කියන තෙරුවන්ගේ සරණ ඇරෙන්නට තෙරුවන් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්නට හොඳට අර්ථ විග්‍රහයක් ඇතුව ඉගෙන ගන්න තෙරුවන් කියලා කියන්නේ මොකද්ද කියලා එතකොට ওই ප්‍රශ්නේ විසඳෙනවා ඉතින් අද මේ ශ්‍රවණය කළා වූ ධම හොඳට නැවත නැවත හිතන්න හිතලා අපේ බෞද්ධ සංකල්පය තුළ ගොඩනැගෙන්න උත්සාහ ගන්නට මහනුවර පෙරහැරේ තියෙන ඔක්කොම වඳින්න යන්න ඕනේ නැහැ ධාතුන් වහන්සේට විතරක් වඳින්න නැත්නම් අර නැට්ටුවන්ටත් වඳින්න වෙනවා අලින්ටත් වඳින්න වෙනවා ඈ ඒක නිසා ඕවට ඔක්කොම තියෙන වඳින්න පුදන්න නෙමෙයි ඒක ඉතින් ওই වරින් වර එකතු වෙච්ච සංස්කෘතික අංගයන් වශයෙන් සලකන්නේ ඒක වෙනම කාරණයක් නමුත් දලදා පෙරහැර බෞද්ධ පෙරහැර අරව තියෙන වඳින්න පුදන්න නෙමෙයි ධාතු කරඬුව තමයි අපේ ප්‍රධාන සංකේතය වෙන්නේ මේ ටික හොඳින් හිතලා අගුණ දුර්වලකම් දුරු කරගන්න ಗುಣධර්ම වඩා සිටවා ගන්නට තව තවත් හොඳ බෞද්ධයන් වෙලා මගේ ශාසනය මං ආරක්ෂා කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයෙන් මිත්‍යා දෘෂ්ටි අයින් කළා දාලා බුදුහාඳුරන් විතරක් ගෙදර තියාගන්න අනිත් මොකක්වත් ඕනේ නැහැ බුදුහාඳුර විතරක් ගෙදර තියාගන්න නැත්නම් බුදුහාඳුරන්ගේ යටින් තියාගන්න ඔයත්න්ගේ අම්මලගේ තාත්තලගේ පින්දුර බ්‍රහ්මියෝ කියලා කිව්වේ අම්මයි තාත්තයි දෙන්න සිහි කරන්න අම්මයි තාත්තයි ඔයත්න්ට කරපු සේවය මොකද්ද කියලා සිහි කළා බුදුන් ඇඳලා ඒ වෙලාවේ මේ පින් ටික අම්මල තාත්තලට අනුමෝදන් කළා ආශිර්වාද කරන්න ඔයත්න් ජීවත් වෙලා ඉන්නවා නම් ඔයත්න්ට යහපත වේවා කියලා මිය ගිහිල්ලා ඉන්නවා නම් එහෙම පින් දෙන ඒ දෙමාපියන්ට බුදුන් ඇඳලා ඔක්කොම කළා ඔයත්න්ට මාව මේ තත්ත්වෙන් ගොඩනගලා දුන්නට මට කරපු උපකාරයට අම්මා තාත්ත දිනට මම ණය ගැති අම්මේ තාත්තේ අම්මයි තාත්තයි දෙන්න මේ කුසල අනුමෝදන්ලා ඉක්මනට මේ සසර දුකින් මිදේවා කියලා අම්මා තාත්තට පින් අනුමෝදන් කරන්න බුදුහාඳුරන්ගේ යටින් තියෙන ඕනේ ටිකයි ඉතින් මේ ටික දැනගෙන හැමදිනම අගුණ දුරකන් දුරු කරගන්න මුදහන වඩා සිටවා ගන්නට උතුම් තෙරුවන් සරණින් සියලු යහපත සැදේවා අප රටටත් ජාතියටත් හැමදිනාටම රටවාසී සෑම දිනාටම සියලු ආගම්වල සියලු ජාතීන්ටත් අපේ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යහපතක්ම වේවා ඒ ඇත්තන්ගේ ආගම් ඒ ඇත්තව අදහගත්තාවේ අපේ ආගම අපි පිරිසිදුව
අදහමු ඒකයි අපේ සංකල්පය මේ ධර්මයට අනුව ජීවත් වෙමින් ධර්මානුධර්ම ප්‍රතිපන්නව හැම දිනාටම ඒ හේතුවෙන් දෙතිය වේවා පරලෝ වශයෙන් සුගති සම්පත් පිණිසත් මේ කුසල් හේතු වේවා අවසානයේ ප්‍රාර්ථනීය පරිදි උතුම් වූ නිර්වාණ සුවය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සත් 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 සත්